මේ මොකුත් එක්ස්පීරියන්ස් නැතුව නැත්නම් මොකුත් අයිඩියා නැතුව අපි නිකන් ඡන්ද හිනන්නේ. අපි මෙච්චර කාලේ දේශපාලන කරලා තියෙනවා. මම හිතනවා ජනාධිපති ඉලෙක්ෂන් ඡන්ද ඇතුළ ජනතාව සිස්ටම් චේන්ජ් එකට තමයි ඡන්ද දුන්නා. අරගලය නැතුව අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන්න බෑ. ඒගොල්ලන් ඒක පිළිගන්නේ නැහැ. MVP එක පිළිගන්නේ නැහැ. ඒක අයිබෝයි. උණුසුමුණ දේශපාලන කැලේ සත්‍යපති ඔබත් සමග කරගන්න පොලිටිකල් සම්බන්ධී තවත් පිළිගන්නකට අවශ්‍යයි. අද මේ සම්බන්ධයේ වෙනවන්නේ මේ විදිහ ස්වස්තික අරුතින් දෙන්නේ. අයිබන් කුප්ත. අයිබන් සාරදා. अरगले पार्लिमेंट प्रविष्ट वीमे गमन बहुम सुविशेष महामति वर्ण बहुम सुविशेष मुकद जनतावट अवश्य පාර්ලිමේන්තුවක් අලුත් නායකත්වයක් සහ අලුත් මුහුණු 225ක් එපා කිව්වට අලුතින් 225ක් පත් කරන්නට ඔවුන් මේ වෙන විට සැදී පැහැදී ඉන්නවා. එවන් 225ක් වෙනුවෙන් අලුත් මුහුණු අවශ්‍ය කරලා තියෙන වෙලාවක තමයි ඔබතුමිය මේ තරඟ බිමට ප්‍රවිෂ්ඨ වන්නේ. ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව විදිහට තමයි ඔබතුමිය මෙවර මහමැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. සමාජ ක්‍රියාකාරණයක් විදිහට වැඩ කරන්නේ ඒ කාලේ ඉඳලා අදහසක් තිබුණාද කවදාහරි දවසක මම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා කියලා සමාජ ක්‍රියාකාරී වැඩ කරනකොට නැත්නම් වෘත්ති සමිතිය වැඩ කරනකොට අපි හිතන්නේ අපි ඡන්ද දේශපාලනට එනවා කියලා. ඒ කියන්නේ අපි ගොඩක් හිතන්නේ අපි බලය ජනතාවගේ බලය ගොඩ ගන්න ඕනේ කියලා තමයි අපි හිතනවා. ඒත් මේ පාර අරගලය වෙන්ද අරගලය was finishing අරගලය ඉවර වෙනකොට අපි දැන් ගොටබ රාජපක්ෂ ගියාට පසුව අපි පාර්ලිමේන්තුව බැලුවා කවුද අපි අනිත් මේ රෙස්පොන්සිබිලිටි එක බාර ගන්න එක්කෙනා කවුද කියලා අපි බලනකොට කවුරුත් අපිට කියන්න බැරි වුණා මෙයා තමයි අපිට ඕනේ මේ දැන් తాවකාලික මෙයාව තමයි පත් කරන්න ඕනේ කියලා අපිට කියන්න බැරි වුණා. ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයාවත් එකට සුදුසුයි කියලා මේ මොහොතේ ඔයගොල්ලෝ විශ්වාස කරේ නැහැ කියලා. මේ මොහොතේ 2025 යන්න ඕනේ කියලා තමයි ජනතාව කිව්වේ. ඒ මොහොතේ. ඊට පස්සේ තමයි අපි මේ අරගල ඉවර වුණාට පස්සේ ඊට පස්සේ වෙච්ච දේවල් 2023 EPF ආරමුදල්ට කොල්ලයක් කරා රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඒ වගේ කම්කරු අයට විරුද්ධව ගොඩක් දේවල් කරා ඒ වගේ ගොඩක් පනත පත් කරා මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් වගේ පනත පත් කරා නියෝජන පනත පාස් කරා ඒ නිසා තමයි අපි හිතුවා දැන් අපි පාර්ලිමේන්තු එළිය ජනතාව අතර අපි සටන් කරන්න වාගේ ජනතාවගේ හඬ ඒ ඉල්ලීම පාර්ලිමේන්තු ඇතුළත් රිප්‍රසෙන්ට් වෙන්න ඕනේ නියෝජන වෙන්න ඕනේ කියලා හිතලා තමයි අපි මම වාගේ කෙනා මේ පාර ඡන්ද දේශපාලන ඇතුළ ආවේ එත් එනිසා ඉස්සර අපි වැඩ කරනකොට ඒ වාගේ ඡන්ද දේශපාලන ඇතුළ අපි එන්න ඕනේ කියලා අපි හිතලා අපේ සාමාන්‍ය දේශපාලන සමාජ දේශපාලන ඒ වාගේ අපි කරන්නේ. ඒ කියන්නේ මෙවර අලුත් ආණ්ඩුව අලුත් දැන් මේ වෙනකොට පත්වලා ඉන්න අලුත්ම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් අලුත් මුහුණු වලට අවස්ථාවක් ලබා දීලා තියෙනවා කියන එකද? අවස්ථාවට වැඩිය මම හිතනවා අරගලිය නිසා අපේ ජනතාවගේ මේ සමාජ දේශපාලන වෙනස් වුණා. ඒ කියන්නේ මෙච්චර කාලේ ඒගොල්ලන් හිතුවා දැන් ඡන්ද කියන්නේ සමහර කට්ටියවට තමයි ඡන්ද කරන්න පුළුවන්. සල්ලි ඕනින් ඕන ඒ වගේ නිසා සමහර කට්ටියට තමයි ඡන්ද දේශපාලන කරන්න පුළුවන්. දැන් අපිට දන්න මූණ එතකොට නිකන් දාලා බලමු. දැන් අලුත් කට්ටිය ආවා නම් මොකද කරනවා කියලා අපිට දන්නේ නැහැ. ඒ නිසා පරණ කට්ටියට දාමු කියලා තමයි මෙච්චර කාලේ ජනතාව හිතුවා. ඒත් අරගලියෙත් එක්ක ජනතාවට මේ අලුත් මේ හොප් එක ඇවිල්ලා තියෙනවා. අපිට දේශපාලන කිලින්ම ඡන්ද ඇතුළත් අපිට දේශපාලන වෙනස් කරන්න පුළුවන්. අරගලිය ඇතුළත් අපිට දේශපාලන කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් ඡන්ද ඇතුළත් අපිට දේශපාලන වෙනස් කරන්න පුළුවන් අරගලිය ඇතුළත් අපි කිව්වා පරණ කට්ටිය ඕනේ නැහැ කියලා. ආපෝ අපි ඡන්දේන කොට අපි පරණ කට්ටිය දාන්න ඕනේ නෙවෙයි කියලා හිතලා තමයි දැන් මෙතන අපිට මේ මොහොත මේ ඔපචුනිටි එක ඇවිල්ලා තියෙනවා අලුත් පාර්ලිමේන්තු එක යවන්න. දැන්ගොත් බලනකොට පරණ දේශපාලකියෝ 60 MPs මේ පාර ඒගොල්ලන් ඡන්ද ඉල්ලන්නේ. ඒක අරගලියට තමයි අපි ඒක අරගලියගේ ජයග්‍රහණය කියලා තමයි අපි ඒක කියන්න ඕනේ. මෙවර පාර්ලිමේන්තුවට මේ ඉදිරිපත් වීම
සුවිශේෂී වනකොට සමහර කෙනෙක්ට හිතෙන්නට පුළුවන් හිටපු දේශපාලඥයින්ට දේශපාලනය තුළ දැනුමක් තිබුණා, ඔවුන්ට යම් හෝ පරිචයක් තිබුණා මේ රටේ දේශපාලනය කරන්නට කියලා. අලුත් අයට පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රට හදන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ ජනතාවට තියෙන්න පුළුවන්. ඔබතුමිය පාර්ලිමේන්තු නියෝජනයක් කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් විදිහට මම අහන්නට කැමතියි. පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්න හිතාගෙන ඉන්නේ මොනවද? ඒ වාගේ ජනතා හිතන්නේ ඉස්සර කාලේ මුකුත් දේශපාලන කරන්නේ නැතුව චන්දාවට පසුව ඒගොල්ලන්ගේ මේ ෆැමිලි බෑග්‍රවුන්ඩ් නිසා ඒගොල්ලන්ගේ පවුල මේ මේ බලය උඩ තමයි කට්ටි එනවා. උදාහරණ විදියට රනිල් වික්‍රමසිංහව ගත්තා නම් එයා පාර්ලිමන්ට් ආවා. පාර්ලිමන්ට් ආවට පස්සේ පළවෙනි කරපු දේ තමයි බටලන්ත කියලා බඳකාගාරේ. ඔව්, ඒක එයා තමයි ඒක කරේ. ඒ වාගේ දේශපාලන තමයි අපිට තියෙනවා. ඒ ජනරගල සම්දානව බලනකොට අපේ ටීම් ඇතුළේ ඉන්න කට්ටියව බලනකොට මම වෙන්න පුළුවන්, වීරසිංහම් වෙන්න පුළුවන්, සිතාර කුලරත්න වෙන්න පුළුවන්, ලහිරු වෙන්න පුළුවන්, වසන්ත වෙන්න පුළුවන්, රුවන් බෝපගේ වෙන්න පුළුවන්. අපි ඔක්කොම මෙච්චර කාල දේශපාලන කරපු කට්ටිය. ඒ කියන්නේ නිකන් දේශපාලන නෙවෙයි, බලියත් එක්ක අපි සටන් කරන කට්ටිය. අපිට දන්නවා අපි මොකද කියනවා කියලා. අපිට දන්නවා කියන්නේ අපි වැඩ උඩ අපිට දන්නවා අපිට මොකද කියනවා කියලා. එතකොට දේශපාලන කියන්නේ මේ අලුත් දේවල් නෙවෙයි. පාර්ලිමන්ට් ඇතුළත් අපි එළිය කරපු දේශපාලන තමයි පාර්ලිමන්ට් ඇතුළත් කරන්න ඕනේ. අපි අලුත් දේවල් එතන කියලා වෙනස් කරන වෙනස් විදියට අපි දේශපාලන කරන්න උත්සාහ කරා නම් අපිටත් අනිත් පරණ කට්ටියටත් වෙනස් නෑ. එතකොට අපි කියනවා ජනතාවගේ ඉල්ලීම තියෙනවා, සිස්ටම් චේන්ජ් කියලා ඉල්ලීම තියෙනවා. ඒ සිස්ටම් චේන්ජ් කොච්චර අපි එළිය සටන් කරනවා වාගේ ඇතුළත් අපි සටන් කරන ඕනේ කියලා. එතකොට ඒ ක්‍රිටිසිසම් ගැන, ඒ වඩිකෝල් ඒක ගැන, ඒ අපිට මේ අලුත් කට්ටිය අපිට දන්නේ දේශපාලන කොහොමද කරන්න කියලා දන්නේ, ඒ ක්‍රිටිසම් එක මම පිළිගන්නේ. ඒකට කාරණේ තමයි අපි දේශපාලනට අලුත් නෙවෙයි. ඡන්ද දේශපාලන කියන්නේ ඒක වෙනස්. ඒ කියන්නේ ඡන්ද ඉල්ලන්න ඕනේ, කොහොමද ඒක කරන්න ඕනේ, කැම්පේන් කොහොමද කරන්න ඕනේ කියලා ඒක වෙනස්. ඒකට ගොඩක් අපිට අලුත්. ඒ දේශපාලනට අපි අලුත් නෙවෙයි. එතකොට ඒ දේශපාලන තමයි අපි පාර්ලිමන්ට තුළ කරන්න ඉන්නවා. එතකොට ඒක ගැන අපි ගොඩක් හිතන්නේ, ඒ ක්‍රිටිසම් ගැන අපි ගොඩක් හිතන්නේ. සිස්ටම් චේන්ජ් එකක් තමයි මිනිසුන්ට අවශ්‍ය වුණේ. ඒ සිස්ටම් චේන්ජ් එක තමයි මෙවර ජනාධිපතිවරණය ඇතුළත් අපි දැක්කේ. සිස්ටම් චේන්ජ් එකක් කියලා ඔබ විශ්වාස කරන්නේ මොකක්ද? මම හිතනවා ජනාධිපති ඉලෙක්ෂන් ඡන්ද ඇතුළ ජනතාව සිස්ටම් චේන්ජ්ට තමයි ඡන්ද දුන්නා. හරි, ඒ නිසා තමයි අනුර කුමාර දිසානායක අරගලය නැතුව අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන්න බෑ. ඒගොල්ලන් ඒක පිළිගන්නේ, එන්පීපී ඒක පිළිගන්නේ. ඒක තමයි. ඒ කියන්නේ අරගලය නිසා තමයි අනුර කුමාර දිසානායක ජනාධිපති වුණේ ඔබතුමී කියන්නේ. අරගලය නිසා නෙවෙයි, අරගලය ඇතුළ වෙච්ච දේශපාලන මතයක් එක වෙනස් වුණා. අලුත් ආයත් අපිට පත් කරන්න පුළුවන් කියලා. දැන් පාර්ලිමන්ට් ඉලෙක්ෂන්ස් වාගේ තමයි ජනාධිපති ඉලෙක්ෂන්ස් ඇතුළත් අරගලය ඉස්සරහ මේ එන්පීපීට ගොඩක් ඡන්ද තිබුණේ නැහැ. එතකොට අරගලය ඇතුළ මිනිස්සු හිතුවා, අරගලයට පසුව මිනිස්සු හිතුවා අපිට වෙනස් විදියට ඡන්ද දේශපාලනත් කරන්න පුළුවන්. ඉතින් අරගලය ඇතුළ කිව්වා සිස්ටම් චේන්ජ් කියලා, ඡන්ද දේශපාලන ඇතුළත් ඇයි අපි පරණ කට්ටියට දෙන්න ඕනේ කියලා තමයි අනුර කුමාර දිසානායකට ඡන්ද දීලා තියෙනවා. ඒක අපි ඔක්කොම ඒක පිළිගන්නවා. අරගලය උඩ මේ ආවේ නැහැ. ඒ ජනතාව වෙනස් විදියට මේ පාර හිතලා මේ ඡන්ද දීලා තියෙනවා. ඒක මට දන්නේ මාලිමාව පිළිගන්නවද නැද්ද කියලා මට දන්නේ නැහැ. එතකොට දැන් ඒ වගේ ජනතා හිතුව නිසා මම හිතනවා අපිටත් මේ සිස්ටම් චේන්ජ් එක, දැන් සිස්ටම් චේන්ජ් කියන්නේ ජනාධිපති ඉලෙක්ෂන්ස් ඇතුළ සිස්ටම් චේන්ජ් ආවා කියලා මට කියන්න බෑ. ආණ්ඩු වෙනස් වුණා කියලා අපිට කියන අලුත් මූණක් චේන්ජ් වෙන්න පුළුවන් විදිහ නායකයෙක් අපිට අවශ්‍යයි කියලා මිනිස්සු අනුර කුමාර දිසානායක මහත්මයා පත් කරගත්තා. ඔව්, පත් කරලා තියෙනවා. එතකොට අපිට දේශපාලන කරන්න පක්ෂ විදියට අපිට වගකීමක් තියෙනවා. මිනිස්සුගේ හෝප් තමයි, අභිලාෂ තමයි මේ සිස්ටම් එක මාරු වෙන්න ඕනේ කියලා. ඒකට අපි දැන් ඡන්දෙ ඉල්ලනවානේ. අපිටත් ඒකට වගකීමක් තියෙනවා. අපි පාර්ලිමන්ට් එක ගියා නම් ඒ සිස්ටම් චේන්ජ්ට අපි රටව ඉස්සරහ පුෂ් කරන්න ඕනේ කියලා ඒ වගකීම අපිට තියෙනවා. ඒකට තමයි අපි දේශපාලන කරනවා. එතකොට ඒ වෙනස් කරන්න හදන සිස්ටම් එක මොකක්ද? අරගලය ඇතුළ ඩිමාන්ඩ්ස් එක තිබුණා. අධ්‍යාපන මේ ෆ්‍රී එඩුකේෂන්, නිදහස් අධ්‍යාපන, ෆ්‍රී එඩුකේෂන් නිදහස් අධ්‍යාපන, නිදහස් මේ නිදහස් සෞඛ්‍ය, නිදහස් සෞඛ්‍ය ඒක දැන් තියෙනවා අපිට. ඒත් බජට් ඇලකේෂන් ගොඩක් අඩුම තමයි. බජට් ඇලකේෂන් එක කරනවා. ඒ නිසා තමයි
ගොඩක් ගොඩක් කට්ටියට හරියට අපිට සෞඛ්‍ය දෙන්න බැරි වෙනවා. එඩියුකේෂන් දෙන්න බැරි වෙනවා. එතකොට අපි සටන් කරනවා ඔක්කොමට නිදහස් අධ්‍යාපන නිදහස් එඩියුකේෂන් එක ඕනේ කියලා. ඒක විතර නෙමෙයි. අපි රට ඇතුළ සේවකියෝට තියන්න අයිතිවාසිකම් ගොඩක් මෙච්චර මේ ලාස්ට් 10-15 ඉයර්ස් බැලුවා නම් ගොඩක් නැති වෙලා තියෙනවා. වෘත්තීය සමිති අයිතිය කඩලා තියෙනවා. සේවකියෝ අයිතිය කඩලා තියෙනවා. කඳුකර මේ ප්ලාන්ටේෂන් වර්කර්ස් බැලුවා නම් තාම ඒගොල්ලන්ගේ පඩිගෙන ඒගොල්ලන් සටන් කරලා ඉන්නවා. එතකොට ඒ වාගේ සටන් ඔක්කොම මිනිස්සුගේ පැත්ත නීති හදන්න ඕනේ. මිනිස්සුගේ පැත්ත පොලිසිස් හදන්න ඕනේ. ඒ සිස්ටම් තමයි අපි පාර්ලිමන්ට් ඇතුළේ චේන්ජ් කරන්න ඕනේ කියලා තමයි අපි ඡන්දිල්ලනවා. ඒ කියන්නේ පාර්ලිමන්ට් කියන්නේ රජයේ කොටස්නේ. ඒක ලෝ මේකින් කොටස් එක. එක්සිකියුටිව්, ලෙජිස්ලේටර්, ජුඩිෂරි වගේ පාර්ලිමන්ට් කොටස්. ඒත් පාර්ලිමන්ට් ඇතුළේ අපිට මේ ජනතාවගේ අරගලය පාර්ලිමන්ට් ඇතුළේ කරන්න බෑ. ඒක එළිය තමයි අපි කරන්න ඕනේ. ඒක තමයි අන්තිම සිස්ටම් චේන්ජ් එක. ඒත් පාර්ලිමන්ට් ඇතුළේ අපිට කරන්න පුළුවන් ජනතාව පැත්ත බලලා එළිය සටන් එක එනකොට ඒක ඒ හඬ පාර්ලිමන්ට් ඇතුළේ තියන්න ඕනේ. ඒ සිස්ටම් චේන්ජ් එක තමයි අපි පාර්ලිමන්ට් පුෂ් කරනවා. ලංකාවේ දේශපාලනේ ඇතුලේ කාන්තා නියෝජනයේ බොහොම අඩුයි. සහ කාන්තාවන්ට දේශපාලනයේ තුළ පැවැත්මක් හදා ගැනීමත් සෑහෙන අමාරුයි කියලා මේ දේශපාලනික වටපිටාව තුළම අපිට පේනවා. එවන් වාතාවරණයක් තුළ දේශපාලනය තුළ රැඳෙන්න පුළුවන් වෙයි කියලා ඔබ විශ්වාස කරනවා? රැඳෙන්න පුළුවන් කියන්නේ? ඒ කියන්නේ මේක ඇතුලේ ස්වාධීනව ඉන්නවට ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට පොලිටික් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද? ගොඩක් කාන්තා වලට මේ දේශපාලන ඇතුළේ ඉන්න ගොඩක් මේ බැරියස් තියෙනවා. ඒක පක්ෂ ભેද නැතුව ඒ බැරියස් ඔක්කොමට තියෙනවා. ඒත් ඒ බැරියස්ට රීසන් අපේ සමාජව බැලුවා නම් ඒක තාම ඒ පැට්‍රියාකල් සිස්ටම් එක. ඒ කියන්නේ කාන්තා වලට විරුද්ධව තියෙන ගොඩක් ස්ට්‍රක්චර්ස් අපේ සමාජ ඇතුළේ තියෙනවා. ඒ අතර තමයි අපි සටන් කරලා කාන්තා දේශපාලනට එනවා. එතකොට ඒකත් සටන්. අපිට මේ ජනරගල සඳහා ඉන්න ගොඩක් කාන්තාවට සටන් කියන්නේ අලුත් නෙවෙයි. අපි සමාජය තුළ මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරනවා සමාජය තුළ ඉන්න මේ පැට්‍රියාකිය කියන්නේ පුරුෂාධිපත්‍යයට විරුද්ධවත් අපි සටන් කරනවා. එතකොට ඒකට අපිට පුරුද්දු. එතකොට ඒ එක්ස්පීරියන්ස් උඩ තමයි අපි පාර්ලිමන්ට් ඇතුළේ එනවා. එතකොට අපි මේ පාර පාර්ලිමන්ට් ඇතුළේ කාන්තා විදියට ආවනම් අපිට එතන චැලෙන්ජ් එක අනිවාර්යෙන් එනවා. ඒත් අපි ඒකට බය නැහැ බිකස් අපිට ඔල්රෙඩි එක්ස්පීරියන්ස් එක තියෙනවා. මේ සෝෂල් ස්ට්‍රක්චර්ස්ට විරුද්ධව සටන් කරපු එක්ස්පීරියන්ස් එක අපිට තියෙනවා. එතකොට අපි ඒක බලලා සෙක්සිසම් එක බලලා අපි බය වෙන්නේ නැහැ. අපි මේ කියන්නේ දේශපාලන ඇතුළේ හිටිය කාන්තා ඒකට බය වෙන්නේ නැහැ. වෘත්තීය සමිති වලත් ඔබතුමී වැඩ කරලා තියෙනවනේ. නමුත් මේ වර්තමාන දේශපාලනයේ ඇතුලේ කතා කියන දෙයක් තමයි මෙතන අලුත් ආණ්ඩුවත් එක්ක වෘත්තීය සමිති නම් ආපහු හිස ඔසවන්නේ නැහැ. වෘත්තීය සමිති වැඩ වර්ජන උද්ඝෝෂණ මේ කිසිම දෙයක් මේ රට තුළ පවතින්නේ නැහැ කියලා. වෘත්තීය සමිතිත් එක්ක වැඩ කරපු කෙනෙක් විදිහට ඒක අදහසක් තියෙනවා. දැන් අදත් මම හිතනවා අදත් ඔයie රෑ මේ මාලිමාව මේ ඡන්ද නියෝජකෙත් එක්කෙනා කැන්ඩිඩේට් එක්කෙන එයා කියලා තියෙනවා මේ වැඩ වර්ජන කියන්නේ ඉතිහාසය කියලා. අපි ආණ්ඩුව ඇතුළ වැඩ වර්ජන ඕනේ නැහැ කියලා. ඒක අපිට මේ හරි මේ ස්ටේට්මන්ට් එක හරි අමියුසිං ස්ටේට්මන්ට් එක. බිකෝස් වැඩ වර්ජන කියන්නේ කම්කරු පන්තිය ගැන කතා කරා නම් වැඩ වර්ජන කියන්නේ භාෂා අයිතිය වගේ. අපිට භාෂා අයිතිය ඉතිහාසින් භාෂා අයිතිය කියන්නේ ඉතිහාසින් තියෙනවා කියලා අපිට කියන්න බෑනේ. ඒ වගේ කවුරුත් කියන්නේ නැනේ. ඒ වගේ තමයි වැඩ වර්ජන කියලා එක අයිතිය. ඒ අයිතියට තමයි පැය 8 වැඩ දින කම්කරු පන්ති දිනාගත්තේ. මාතෘ නිවාඩු අපි දිනාගත්තේ. සැටර්ඩේ සන්ඩි නිවාඩු අපි දිනාගත්තේ. වැඩපොළ ඇතුළ කාන්තාවලට මේ හිංසන නැතුව වැඩ කරන්න ඕනේ. ඒකට අයිතියක් තියෙනවා. ඒකත් වැඩ වර්ජනෝට තමයි අපි දිනාගත්තේ. එතකොට වැඩ වර්ජන උඩ තමයි කම්කරු අයට තියෙන අයිති ඔක්කොම තියෙනවා. ඒ අයිතියව අපි ඒක ඉතිහාසය ඇතුළ තියෙන අයිතිය කියලා කියන්නේ ඒක මේ අපිට මේ ඒක කම්කරු පන්තියට විරුද්ධව කියන ඒ ස්ටේට්මන්ට් එක. දැන් වැඩ වර්ජන කියන්නේ මේ ලංකාවට විතරයි මේ අලුත් අයිතියක් නෙවෙයි. ස්විට්සර්ලන්ඩ් වගේ මේ ඩෙවලප්ස් කන්ට්‍රීස් ඇතුළත් මේ ළඟපාර කාන්තා සේවකියෝ ස්ට්‍රයික් එකට ගියා. ඊක්වල් වර්ක්ට ඊක්වල් පේ කියලා, සමාන වැඩට සමාන පඩි ඕනේ කියලා, හිංසන නැතුව වැඩ ඕනේ කියලා ස්ට්‍රයික් එකට ගියා කාන්තා සේවකියෝ. එතකොට ඒ වාගේ දැන්වත් මේ ඩෙවලප් දිවුණු රටනේ, ඩෙවලප් ස්ටේට් කියන්නේ දිවුණු රටවල් ඇතුළත් වැඩ වර්ජන අයිතිය පිළිගන්න රටවල් ඉන්නකොට
මේ අපේ දැන් ඉන්න ආණ්ඩු කියනවා වැඩවර්ජන අයිතිය කියන්නේ මේ ඉතිහාසය කියලා. එතකොට ඒක අපි බලන්නේ කම්කරු පන්තියට විරුද්ධව කියපු ස්ටේට්මන්ට් එක. අපි පාර්ලිමන්ට් ඇතුළේ එනකොට අපි ස්ට්‍රයික් එකට ගියා නම් බොහෝ දෙනෙක් කිව්වා මාලිමාව තමයි මේ මාලිමනු කියන්නේ මේ ජාතික ජනබල වේගය තමයි තනිකරම මේ වැඩවර්ජන අරගෙන ගියේ. ඔවුන් තමයි මේ වෘත්තීය සමිතිය තනිකරම රන් කරේ කියලා කිව්වා. ඒ නිසා තමයි දැන් හරි දැන් ඒ ඔවුන්ගේ ආණ්ඩුවක් ආවා. ඒ නිසා වෘත්තීය සමිතිය අරගල අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වෘත්තීය සමිති නියෝජිතයන්ම මෙවර මහමැතිවරණය සඳහාත් පෙනී සිටින නිසා එතනින් පස්සේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නැහැ. ඒ කියන්නේ දැන් ඔබතුමිය කියන විදිහට කියන කතාවත් එක්ක ජාතික ජනබල වේගය නෙවෙයි දැත්තර මේ වෘත්තීය සමිති මෙහෙුවේ. ජාතික ජනබල වේගයට වෘත්තීය සමිති ව්‍යාපාර කියන්නේ අයිතිය ජාතික ජනබල වේගයට නෙවෙයි. රට මේ ශ්‍රී ලංකා රට ඇතුළ වෘත්තීය සමිතිය ව්‍යාපාර වෘත්තීය සමිති ඉතිහාසයක තියෙනවා. ඒ ඉතිහාස උඩ තමයි දැන් කම්කරු සේවකියෝ දැන් සේවකියෝට අයිතියක් තියෙනවා නම් ඒ ඉතිහාස උඩ සටන් කරලා ගත්ත අයිතිය තමයි දැන් අපිට තියෙනවා. ඒ අයිතිය කඩන්න විච්චව ගවර්න්මන්ට් ඒගුලන්ට ඒ අයිතියක් නැහැ. මාලිමාව ආණ්ඩුවෝ කොයි ආණ්ඩුවත් ඒගුලන්ට ඒ අයිතියක් නැහැ. වෘත්තීය සමිති අයිතිය කඩන්න සේවකයෝගේ මේ සේවකයෝගේ අයිතිය කඩන්න කවුරුත්තත් ඒ ඒ ඒ බලයක් නැහැ. ඒ වාගේ කරන්න උත්සාහ කරනනම් මේ ආණ්ඩුව පරණ ආණ්ඩුව වාගේ කම්කරු අයට විරුද්ධව වැඩ කරන ආණ්ඩුවත් කියලා තමයි අපි ඒක ගන්න ඕනේ. අනිවාර්යෙන් ඒක ගන්න ඕනේ. එතකොට තමයි මේ වාගේ කතා උඩ තමයි අපි කියනවා පාර්ලිමන්ට් ඇතුළේ අපි ශක්තිමත් විපක්ෂ වෙනවා. මේ වාගේ කතා වලට තමයි අපි විරුද්ධ වෙනවා. කම්කරු වාගේ අයිතිය කඩන උත්සාහ කරනනම් ඒකට අපි ස්ට්‍රොංලි ඔපෝස් වෙනවා කියලාත් අපි මේ පර දැන් අපි කියන්න ඕනේ. මෙවර ඔබතුමිය වෙනුවෙන් ජනතාව ඇයි ඡන්දේ පාවිච්චි කරන්නට ඕනේ? අපි ඡන්ද දේශපාලන ඇතුළ එන්නේ ඡන්ද ආවට පසුව අපි පාර්ලිමන්ට් යන්න ඕනේ කියලා ඇයි අපිට යන්න ඕනේ කියලාද මේ මේ මුකුත් එක්ස්පීරියන්ස් නැතුව නැත්නම් මුකුත් ඐඩියා නැතුව අපි නිකන් ඡන්ද இல்லන්නේ. අපි මෙච්චර කාලේ දේශපාලන කරලා තියෙනවා. කම්කරු අයිත එක්ක දේශපාලන කරලා තියෙනවා. කාන්තාත් එක්ක දේශපාලන කරලා තියෙනවා. පීඩිත ජනතාවත් එක්ක ඒගොල්ලන්ගේ සටන් එක්ක අපි අපි we have been with them. ඒ නිසා අපිට දේශපාලන එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒක ජනතාවගේ දේශපාලන නිකන් දේශපාලන නෙවෙයි. ඒක ජනතාවගේ දේශපාලන ඒක ජනතාවගේ මේ වොයිසස් ඒකට තමයි ඒ වොයිසස් ස්ට්‍රෙන්තන් කරන එක්ස්පීරියන්ස් තමයි අපිට තියෙනවා. ඒ නිසා අපි වාගේ ජනරල සම්දානගේ ටීම් එක පාර්ලිමන්ට් ඇතුළ ගියා නම් ඒ ජනතාවගේ හඬ ජනතාවගේ ඉල්ලීම ඒකට සටන් කරන්නට පාර්ලිමන්ට් ඇතුළත් විපක්ෂ එක තියෙනවා. පාර්ලිමන්ට් ඇතුළත් ජනතාවට කවුරු හරි ඉන්නවා කියලා ඒ ප්‍රොමිස් උඩ තමයි අපි මේ පාර අපිට ඡන්ද දෙන්න කියලා ජනතාවට ඉල්ලීමක් කරන්නේ. ආණ්ඩු නියෝජනයක්ද විපක්ෂ නියෝජනයක්ද බලාපොරොත්තු වෙන්නේ? අපි මේ පාර තමයි පළවෙනි වතාවට අපි ජනරගල සම්දාන කියලා ඡන්ද ඉල්ලනවා. එතකොට පළවෙනි වතාවට අපි හිතන්නේ අපිට එච්චර මිනිසුන්ට අපිට අපි ඔක්කොමට කියන්න ඕනේ අපි දේශපාලන මොකද කියලා එච්චර අපිට වෙලාව නැහැ කියලා අපි හිතනවා. ඒ නිසා අපි මේ ඡන්ද වෙලාව ඇතුළ නැත්නම් ඡන්ද කැම්පේන් ඇතුළ අපි රීච් කරන කට්ටියට අපි කියනවා විපක්ෂයට අපි එන්න ඕනේ. විපක්ෂයට එන්නට වැඩිය පාර්ලිමන්ට් ඇතුළ අපි ඉන්න ඕනේ. ඒකට අපිට ඡන්ද දෙන්න කියලා තමයි කියනවා. එතකොට අපි හිතන්නේ අපිට ආණ්ඩුව හදන්න විදියට අපිට ඡන්ද එනවා කියලා. එච්චර අපිට වෙලාව නැහැ. මේක ඡන්දනේ. එතකොට ඡන්දට අපි කැම්පේන් කරන ඕනේ. ඒකට අපිට වෙලාව නැහැ. එතකොට අපිට විපක්ෂ හදන්න පාර්ලිමන්ට් අපි නියෝජන කරන්න අපිට ඡන්ද දෙන්න කියලා අපි කියනවා. සමාජ ක්‍රියාකරුවෝ ගොඩක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලනවානේ. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් සමාජ ක්‍රියාකරුවෝ විදිහට ඔවුන්ගේ ගමන ආරම්භ කරන්නේ පාර්ලිමේන්තුව ඉලක්ක කරගෙන කියලා. නමුත් දැන් අපි කොච්චර කිව්වත් නැහැ අපි මේ රට හදන්න තමයි අපිට අවශ්‍ය කරන්නේ කිව්වත් මිනිස්සුන්ට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දිහා බැලුවම මේ සමාජ ක්‍රියාකරුවෝ සෑහෙන ප්‍රමාණයක් මැතිවරණයට ඉදිරිපත් වීමත් එක්ක ඒ විශ්වාසය පළඳින්න පුළුවන්. තවත් කෙනෙක් සමාජ ක්‍රියාකරුවෙක් විදිහට සමාජයට බැස්සම මිනිස්සුත් එක්ක වැඩ කරන්න පටන් ගත්ත මේගොල්ලෝ ඉඳෙන්න පුළුවන්. තව අවුරුදු දෙකකින් තව අවුරුදු තුනකින් ඔවුන් මේ සූදානම් වෙන්නේ පාර්ලිමේන්තුවට යන්න මේ වරප්‍රසාද ටික දිනා ගන්නට කියලා. ඒක නත් අපි අවසන් අදහසක් ඉදිරිපත් කරමු. සමාජ ක්‍රියාකාරී එක්කෙනා එයා දේශපාලන කරාට පසුව පාර්ලිමන්ට් ඡන්දෙක ඉල්ලනවා නම් ඒක වැරදක් නැහැ.
ඒත් ඡන්ද ඉල්ලන්නට තමයි කවුරු හරි සමාජ ක්‍රියාකාරී වැඩට එනවා නම් එයා මුකුත් හරි කරනවා නම් ඒක සහෝදරි කියපු වාගේ ඒක ලොකු ප්‍රශ්න. ඒ වාගේ මේ සමාජ ක්‍රියාකාරී වැඩ කරනකොට තමයි මිනිසුන්ට විශ්වාස නැති වෙනවා. මම හිතන්නේ ජනරගල සම්දාන විදියට අපි ඔක්කොම අපි අපේ අපේ මේ කණ්ඩායමක බැලුවා නම් ඒ වාගේ සැකය කවුරුත් ඉන්නේ නැහැ. ඒකට රීසන් තමයි අපි අපේ වැඩ අපි ඉස්සරහා මේ දේශපාලන කරනකොට ජනත අපි වැඩ කරපු අපි ළඟින් වැඩ කරපු කට්ටියට දන්නවා අපි ඒ වාගේ ඡන්ද එක්ස්පෙක් කරලා නැත්තම් ඡන්දට යන්න ඕනේ කියලා නැත්තම් ඡන්ද දිනන්න ඕනේ කියලා අපි ඒ වාගේ වැඩ කරන්නේ නැහැ කියලා අපි අපි අපිත් එක්ක වැඩ කරපු ජනතාවට ඒක දන්නවා ඒ ඒ ට්‍රස්ට් එක තියෙනවා කියලා මට ඒක දන්නවා. එතකොට අපිට මෙච්චර කාලේ අපි ඡන්දට තමයි මේක කරා කියලා අපිට කවුරුත් ඒ ක්‍රිටිසිසම් එක විවේචනනේ ඒ වචන විවේචන එක ඒක කවුරුත් කිව්වේ නැහැ මට. අපිට මේ ජනරගල සඳහන් ඉන්න කට්ටියට කවුරුත් කිව්වේ නැහැ. ඒත් ඒ වාගේ කවුරු හරි ඒකට තමයි සෝෂල් ඇක්ටිවිසම්ට එනවා නම් මම ඡන්ද දිනන්න ඕනේ තමයි කියලා තමයි සෝෂල් ඇක්ටිවිසම්ට එනවා නම් ඒක ලොකු ප්‍රශ්න. ඒක සහෝදරි කියපු දේ ඇත්ත. දමල ජාතික තරුණියක් විදිහට මේ ආණ්ඩුව ඇතුලේ හැමෝටම එක සමානව සලකනවා කියලා කියනවනේ. ඒක ඒ විදිහට සිද්ධ වෙනවද කියලා මම අහන්න කැමතියි. මම මේකට මේ උත්තර ඕල් ඉන්ටර්විව්ස් මම කියපු දේ තමයි සමාන කියලා කියනකොට සමාන මේ සමාජ ඇතුළ සමාන ස්ට්‍රක්චර්ස් තියන්න ඕනේ. ඉතිහාසයක බලන්න ඕනේ. ඉතිහාසයක බැලුවා නම් දැන් උදාහරණ විදියට මේක ඕල් ඉන්ටර්විව්ස් මම කියනවා අපි 2009 මේ ලොකු යුද්ධ වෙනකොට තමල් ජනතාවට විරුද්ධව මේ යුද්ධ වෙනකොට 100,000 මිනිස්සු මැරුවා. එතකොට පාර්ලිමන්ට් ඇතුළ ඒකට විරුද්ධව කවුරුත් කතා කරේ නැහැ. යුද්ධට සායෝ මේ සපෝට් එක තමයි දුන්නා. ඒ වගේ තමයි පාස්තු ප්‍රහාර පසුව 2,000 මුස්ලිම් මිනිස්සු අත්තරංග ගත්තා. එතකොටත් මෙතන දැන් ඉන්න ජනාධිපති ඒකට විරුද්ධව කතා කරේ නැහැ. එයා කිව්වා අන්තවාදී කියන්නේ එක්ස්ට්‍රීමිසම් එක මුස්ලිම් ජනතාව ඇතුළ ඉඳලා තමයි එනවා කියලා. එතකොට 2,000 මුස්ලිම් මිනිස්සු අත්තරංග ගන්නවා. අනීතික විදියට අත්තරංග ගන්නවා. ඒත් මුකුත් කතා කරේ නැහැ. කතා කරන්නේ කියන ඒකට මේ සපෝට් කරන වාගේ තමයි කතා කරා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ සිද්ධියට සම්බන්ධව ඒ පැත්තට කතා කරා කියලාද කියන්න බුදුනේ? නෑ පාස්තු ප්‍රහාර සිද්ධිය වුණාට පසුව අපි ආණ්ඩුව දැන් අපිට දන්නවානේ මොකද වෙලා තියෙනවා කියලා. අපිට ඔක්කොම දන්නේ නැහැ බට් පොඩි පොඩි දේවල් දන්නවානේ. ඒ කාලේ ඒ ආණ්ඩුව සම්පූර්ණම ඒ පාස්තු ප්‍රහාරව මුස්ලිම් ජනතාව තමයි ඒක කරපු වාගේ තමයි ඒගොල්ලන් 2,000 මුස්ලිම් මිනිස්සුව අත්තරංග ගත්තා. 2000 එතකොට ඒ කාලේ පාර්ලිමන්ට් ඇතුළ අනුර කුමාර දිසානායක ස්පීච් එක කරනවා. මම හිතනවා මයි මාසේ ස්පීච් එක කරනවා කියලා. එයා කියනවා මුස්ලිම් ජනතාව ඇතුළ අන්තවාදය කියන ප්‍රශ්න තියෙනවා කියලා. එතකොට ඒක නෙවෙයිනේ මේ මේ ප්‍රාස්ත ප්‍රහාරයට පසුව මුස්ලිම් ජනතාව අන්තවාදීය කට්ටිය විදියට ඒගොල්ලන් ඩිස්ක්‍රයිබ් කරනකොට පාර්ලිමන්ට් ඇතුළ ඉඳලා ඒගොල්ලන්ට සපෝට් කරන්න ඕනේ. ආපහු මුස්ලිම් ජනතාව ඇතුළ තමයි අන්තවාදී කණ්ඩායම ඉන්නවා. ඒ නිසා තමයි මේක වුණා වාගේ තමයි අනුර කුමාර දිසානායක ස්පීච් එක කරා. ඒ ස්පීච් එක බලනකොට කට්ටියට තේරෙනවා ඒ නිසා තමයි මේක වුණා කියලා. එතකොට ඒ වාගේ තමයි මලිහ තමල් ජනතාව 200,000 අවුරුදු 200,000 ඒගොල්ලන්ට දැන්වුත් මේ වීරසිංහම්ට කතා කරනම් කියනවා ඒගොල්ලන්ට දැන්වුත් ඇඩ්‍රස් එක නැති කමියුනිටි තමයි මලිහ ජනතාව. එතකොට ඒ වාගේ අපේ ස්ට්‍රක්චර්ස් යාල වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා වර්තමාන ආණ්ඩුව විසින් ආණ්ඩුවේ නියෝජනයක්ම කිව්වා පහුගිය දවස්වල. ඔවුන් වෙනුවෙන් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක බලාපොරොත්තු වෙමින් ඉන්නවා කරනවා. තාම ඒකට අපි කාල දෙන්න ඕනේ. ඒත් මම කියන්නේ සමාන කියන්නේ අපි ජනතා මේ සමාජ ඇතුළ සමාන නැතුව ස්ට්‍රක්චර්ස් තියනකොට ඒක උඩ බලලා අපි ඔක්කොම සමාන කියලා කියන්න බෑ. සමාන කියලා කරන්න ඕනේ නම් ඒකට දේශපාලන ප්‍රතිපත්තියක් ඕනේ. ඉතිහාස ඇතුළ වෙච්ච ගොඩක් වැරදි දේවල්ට දේශපාලන වැරද්දක්ට අපිට යුක්තිය ඕනේ. දැන් තමයි මිනිස්සු තාම අතුරුදන් වෙච්ච කට්ටිය තාම ඒගොල්ලන්ගේ රිලේටිව්ස් කොයිද කියලා අහලා ඉන්නවා. එතකොට ඒකට යුක්තියක් ඕනේ. යුක්තියක් උඩ තමයි, යුක්තියක් තුත් වගකීම උඩ තමයි සමාන මේ සමාජයක අපිට
බිල් කරන්න පුළුවන් ඒක ගොඩ ගන්න පුළුවන් කියලා තමයි අපේ අදහස. ඒක තමයි අපේ දේශපාලන මේ ප්‍රතිපත්තිය තුළ කියලා තියෙනවා. ඒක තමයි මම කියන්නේ සමාන සමාන කියලා නිකන් වචනට කිව්වට ඒක හරියන්නේ නැහැ. ඒකට වැඩපිළිවෙල මේක මේක වර්ක් ප්ලෑන් එක පොලිටිකල් වර්ක් ප්ලෑන් එක ඒගොල්ලන්ට තියන්න ඕනේ කියලා තමයි කියනවා. එදින මෙවර පාර්ලිමේන්තුව දෙවන්නේ බොහොම සුවිශේෂයි. ඔබට අවශ්‍ය වුණේ අලුත් පාර්ලිමේන්තුවක්. ඒ අලුත් පාර්ලිමේන්තුව වෙනුවෙන් මෙවර ජනාර්ගය සම්දානේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂික නිතිඥ ස්වස්තික අරුලිංගම් මහත්මිය මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා. ඉතින් ඔබට පුළුවන් කුඩේ සලකුණින් අංක 18 ජනාර්ගය සම්දානේ ඉදිරිපත් වෙන ඇවෙනුන් ඔබේ මනාපය භාවිත කරන්නට, ඔවුන්ට අවශ්‍ය වෙන්නේ මේ රට නිවැරදි මාවතකට ගෙන යන්නට. එදින ඒ නිවැරදි මාවත වෙනුවෙන් ඔබ තෝරාගන්නේ කවුරුන්ද කියලා දේ තීරණය කිරීමට ඔබට බාරයි. මොකද ඔබේ මනාපයෙන් තමයි ඔවුන් පාර්ලිමේන්තුවට යන්නේ. පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔවුන්ට දොස් කියලා තේරුමක් නැහැනේ. යන්න කලින් තමයි හරිම කෙනා තෝරාපත් කරගන්නට ඕනේ. ඒ නිසා රටට ආදරය කරන මිනිස්සු පිරිසක්, රටට ආදරය කරන අපේක්ෂකයෝ පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට යැවීමේ වගකීම ඔබ සතුයි. ඒ වගකීමට අවශ්‍ය කරන සහයෝගය තමයි අපි මේ සංවාද මාලාව තුළින් ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අද මේ ගැන කතා කරන අපිත් එක්ක මේ සංවාදයට සහභාගී වෙන නීතිඥ ස්වස්තික අරුලිංග මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක අද ඔබේ වටිනා කාලය කැප කරමින් මේ සංවාදයට එකතු වුණාට. Thank you sir. ඉතින් අද කැමරා දායකත්වය විජය කුමාර සමගින් ලිසිහර ඉදිරිපත් කළ මම සාරදා මානුවඩෝ මෙවන් සංවාදයකින් නැවත ඔබ හමුවේ බලාපොරොත්තුෙන් අදට අප සමුගන්නවා. ඔබට සුබ දවසක්.